ව තුල හිතතුළ ඇතිවண்டு පුුවන් குතුහලයක් අපි කිவாර යටත් කகத்து අයகு ලங்க லங்க அடைவாலி වැகத்தைத்தைக்கேலாம். එතකට හண்டுපුலாம் ෝමටික නැவ்ල පටවල එකනදදි එකක්නෙන යටත් කරන්න ඇතිසිානක් ගෙනමක ප්‍රශ්යක් වෙන්න නැද ඒ. අදුරදර්ශී ක්‍රියාවක් නේ අන්තිමට පේරට මිනිසුන්ට න මනිසු රත්තු ර ප්‍රශන න්න ල හොගක් මේ ගෙන කල්පනා කරන්න පේශ්‍රාවක ඇත්තම මෙතනදී වෙච්චදේ පැදිිරගන්නු රජර එකකරන්න ඇතේ සංකේ තාත්මක රජරු බලන් රජරු යි ටිය ගැල්ල කොහෙද හැදව පරක්්‍ර බහු රජ්ජුරු කල්පනා කරගෙන හිටියා හකගේෙන් පස්සේ කාඩද බලය පවරන්න කියනක මහු ඉතාම ස්තාවර රජයක්න ගොඩනැගී හරි එතකට පරක්්‍ර බහු රජජුරන්ට දර හිට ඉති ඒකත් සමහරවිට දයිවෝපගත්ත සිද්ධියක් වඩ පුළුවගේ දරුවු නැතිවීමනිසා පරක්‍රම බරජුරු කල්පනා කරා ජීත කියන්නේ විින්ඩින්න තියෙන දෙයක් නැතුූ මින්ඳවන්න තියනදයක් නං නෙවී. ඇත්තටම මං සංචාරයට පෞද්ගිලිකම හරිම කැමති මේ සංචාරයේ විශේෂත්වයවන්නේ මං බෝඩාත්ම ආදරය කරන තැනක් තමයි සීගිරිය සීගිරියයේ සමහරයට ඒකාලවල්ලක් ජීවත්ෙන් නැති නමුත් අද මේ සංචාරය දවස් හතාක් ගත කරන එක ගැන මට හරිම සත්තුටුයි හේතු මං ගොඩත් ඇහල දවස් හතක් ගත කරන්න කැමති මෙහිදී විශේෂත්වයවන්නේ මේකේ ප්‍රාමාණික විද්ධතෙක් සමඟ මේ පිළිබඳ ඉතිහාසේ සාහිත්‍යය කලාව ආරය පිළිබඳ හොඳ දැනුමක්ති වන්න මේ ප්‍රවීණය ප්‍රාඥකු සමඟ ගත කරන්න ලැබෙන එක. සමහර දේවල් ඉවෙන් වගේ අවබෝධ කර ගත්ත දේවල් ගැමූර ඉහිතේන ආර්ථය ඉතා පැහැදිව දැන ගන්න පුළුවන් ඇත්තටම මේවැනි සංචාර තවත් බහිවෙනවනක් හොඳයි ම මේක උපරිමෙන් වඩක්. ඒ සවිධානය කරපු සීලමු දයාට මගේ සූතිය පිරිනමනවා. යළිත් අපි අවසාන කොට සම අල්ලිවිට ඩිස්ටි වැඩසරහණය ඉතින් අද බොහොම රසවත් ඒක්කම අපිට යම්ගිසි ආකාරයක අපේ ඇඟටත්තනයන් අමුතු ජවයක් එෙන කතාබහක තමයි නියල්ලා හිටිය පරාක්‍රම බහු රජ්ජුරුවන්ගේ ලංකපුර සෙනවයා පණ්ඩ දේශයට වැදිලා එහි යුද කරලා පරාක්‍රමපුරේ හදලා ප ප. පරාක්‍රම් පාන්ඩිය මිය ගිය කුල සේකර විසින් මරාදමුූ පරාක්‍රම් පාන්්ඩියගේ පුතුුව එහි රජ කරලා ඒ පුතා ලංකාව පැත්තට හැරිල්ලා නමස්කාරගල රජගම භාරගන ඉතින් ඔය කතාව තමයි අපි කලින් කොටස කිව්ේ ඒ තවිස්තරෝබට පෙරකොටසට ගිහිල් ආගන්න පුුවන් අපි මේ කොටසට එන්න කලින් පුංචි මතක් කිරීමක් අපේ බොහෝදනෙක්විමසන සෙවන්ඩ ඉන්සීගිරිය වැඩසටහන අය. තු යෙ පලවෙවනිි කොටස කිවවා විශේෂෙන් මේ මත කිරීම කරන මර්තු මුල් කාලේ ඒවැටසහන පියෝදාගන්නා මේ මතකිරීම විශේෂෙන් විදෙස්වලි දන් මේ පිළිබඳව විමසන උදවයට ඔබ දැම්ම නිමාඩු සකස්කරගෙන ඉන්න ලංකාවට එන්න ඉතිං ඒ පිළිබඳවඒ පලෙන දුරකතනන්ක දනුත් අපි දුරකතනන්ගේ දිස්කරන්නම් බලනට ඉතින් ඒ අපි එක්ක ඒ ඔබ එනවා හරියේ ඔබට සූදනමත්තියන හරි කෙනෙ කලින් දැනුන්දිර තියන්න මොකද උපරිම මෙවරත් ගෙනියන්න පුළුවන් විසි දෙෙනයි. ඒකන්ද විස්සර දැන් ගොඩක් ඉන්නවා අපි විශේෂ අපේ දේශීය සංචාරකයෝ දේශීය හිත තුන් තරහවෙන්නපා අපේ විදේශය හිතවතුන් ආමාන්ත්‍රය කිරම්ිලවන්ද මොකද ඔවුන් යම්ගකිසි ආකාරක තානාවපති කටයුත්තකුත් මේකත්ත කරන හින්ද තමයි අපි ඔවන්ට මො දව ඉහිල්ලා රට න්න උදිෙට අපේ රට පිළිබඳ දැනවත් කරන. ඉතින් ඒ හි දමයි මේ විශේෂාරාධනය ඔවන්ට කරේ කල්තියා හදිනවැෙන්කරගන්න කියලා හරි ආය අපි කතාවට එමුස. ඔව ඇත්තෙම අපේ හිතවත් ශ්‍රාවකයෝ සමහරට த்துுள்ள ஹதத்துல த்தி வேண்டு பொலவாங குத்துஹலயா அப்பிக்குவாறு யட்டத்ற்ககத்து அயகு லங்கலங்க அடைவளி வடுகத்தைத்தைக்கேலலாம் இவிட அ ஆண்டு பல்லாம் கோமடிக்க நெவ்வ பட்டவலாம் இக்கனைெதினு எெனைவேனை ட்டற்க்ரண்டத்தி சீர்கான க்கெனாக்கு பிரஸ்னයක් வேண்ணேந்து අදර දර්ශී ක්‍රියාවක් නේද අන්තිමට ේරට මිනිස්ුට නේ මනිසු රත්තු ර ප්‍රශන න්න ල හොක් මේ ගැන කල්පනා කරන්න පේශ්‍රාවක ඇත්තම මෙතනදී වෙච්චදේ පැහැදිි කර ගන්නන රජරය කරන්න ඇත්තේ සංකේ තාත්මකව මොකද අපේ රටේ ඉන්න අයගේ දහිරරය හා විශවාසේමද දට කතාවන ද ග තනන අපි වැඩේ හරිනෑාවගේ ේරවද අපටත් අමංකෝපො නිිය අවිිමානයක් ැනය මරු වැඩක් ප්‍රාක්ක්‍රබව රජරු කරේ ය කියලා. කොට රජුර ලන් රජරුව යි කට්ටිය ගෙනනල්ලා කොහෙද හැදවේ රුවන්වලසය මු රුවන්ගොලිසෑයට කරපු අඩත්තේ ටන් නටබුම් කිරම් යපන මුද රුවන්ග වල සසාය කියලා කියගන මුළු රටේම ජාතියීමම සංකේතයකටඒ පේ දුගම රජතුමා විස නිදිී කරපු ජාතිය සංකේතයක් එතකොට රජජුරුව මෙයා ගෙනනල්ලා රුවන් වලිසෑයි කටුකෝල් අරවලයි වෙච්ච දේවල් ඕගලු කරපු වා මෙවා හදන්ඩ ගෙනරතම යෙදුවේ. ො එඒතකොට ඔක්ම ෙන වෙන නිරුන්ගලි සයගේෙන් නැවලින්ගේෙන්ඩ නෑ ුන්ගල ස හදන් ය කිසිි පිරිසක් ගේඩ ඇති. එතකොට අනිත අයට මොකද කරේ හුඟක් වෙලාවට ලංකාපුරට නියෝගේ ලැබුණන පරක්ක්‍රම පව රජුරංගෙන් ඒ අල්ලගත්තාය සමහන නිලධාරීෙන් හිටිය ඒගොල්ලෝ නැවතත් ඒ ප්‍රදේශ පාලනය කිරීම සඳහා පත් කරන්නේේ කියලා අල්ලගත්තතාහම අල්ලගත්තා අය දගලාමය ොටරනවාගේ පන්ක නොගේ වැඩන්න වීර පන්්ඩුට දුන්න රාජ්‍ය දලා අර හිට නිලධාරී මො එගලල් ඔක්කමයින්ක ලා පහ නිලධාරි පත් කරන්න ගයොත්ේ මේේ හරි ආකාරක්ෂ ලන අපි මේ දැන් වර්මාන දෙවල් එක්ත්ේ හිතාගන්න පු ගන්න පුුවන් නේද. එතකට ඒ විදිහට ඒ රජ්ජුරු අනකලා මේ ඒ පලාාත්වොල පාලනයට එක පත් කරන්නේි ස මේ ඕකින් මතුවන අතුරුකාරණයක් නොදැම්ම පරක්‍රම භහවු රජරුවෝ මහාවිහාරය පැත්තෙන මේ වගේ හිටිය කලා අදහසක්තිබුණනේ හැබැයි දරුවන්න ලිසහ මහාවිහාරෙනෙ දැන්ඒහ රජරුවන් හමෙක් තිබුණ නෑගේ කක් රුන් ලස න දල රෙන්ගල වරල හ න මොකද පරක්‍රම ව රජුරට ඕොමනාවනේ මේ තියන්න භික්ෂූන් වහන්සේලා අතරතියන්න බෙහෙද බින්නතාවල් සමනය කරන්න ආපොලොන්නරුවේ උත්තරරාමක් සෙල් ලිපිය වගේවෙන් අපිට පේනවා ඒකාලෙ හිටපු රජවරු මේ තුන් නිකාය නිකාය කර කර කරන්න හ පහසය කන ජවර එතකොට ඉති පරකන බහ රොජුර පමණක් නවේ විච් පලන විජය බහුරජරු කර හදන ඇති මේ කාලෙ හිට බොක්කොම රජවරු මේ වැඩේ කරන්න උත්සහ ගත්තා මොකද ඒක අවශ්‍ය යිම්කොද ජනතාවට යම්මාකාරයක අආධ්‍යාත්මික මඟ පෙන්වීමක් කරන ආයතනය හැටියට ඒවැයි වාසය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර සාමාංග්‍රයක් ඇතිකිරීම අවශ්‍යයි. ඉතින් පරාක්න බාහු වගේ රජගෙනෙක් මේ වගේ යුද්ධයක් පවතින අවස්ථාවක අපි හිතන්න නරකයි. ුන් වහන්සේලාගේ එක කොටසක්කෝ අමනාප කරගන කියලා අපට හිතන්න නබෑ ඉතින් අතන මහාවි්‍යහාරය පාක්ෂික වෙනවාට වැඩිය මට පේන්නේ රුවන් එ නිරිසය ප්‍රතිසස් කරනය කරට ද ගැන මු රුවන්වලිසාය තමයි මෙ මුළු සමස්ථ සමාජයම සංකේන්ද්‍රගත වෙච්ච ප්‍රධාන ස්මාරකය අනුරාධ පුරයීත්තියන ඉතින් දැ අද වනත් එහෙම එනේ දරුවන් වලසායනේ කිසිම කෙනෙක් යන්නනෑනේ බාරහර වඩ බේගිරයට දවුරුන් දෙන්ඩ අභේගරියයට නේද ඒවට යන්නේ රුවන්වලිසෑ බාරහරවෙන්නේ අනති ඒක තවමත්ඒ රටේ ප්‍රධාන ස්මාරකය බවට පත්වෙල තියෙනවා මේ ඒ අධ්‍යාත්මි කාර්ථයකින්. හිති එනිසා රජ්ජුරුව සංකේතාත්මක එක කරන්න ඇත්තේ රුවන්වලසය රුවන්වලිසෑ ප්‍රතිසංස් කරනය කරනවා අයගෙල්ලා කියන්න යටත් කරගෙන අල්ලංආපු අය මුළු රටම සේවය කරව හගමක්ක න හගිමක්කනවා බලට චින්තන චින්තන. රි තවත්නට ංච ොචර හර හරැතිබුණද යවන රුවන්වලසය ප්‍රසිසන්ස් කරනය කරන්නයි මේක යෙදුවේ. ඒවගේම නුවන් අපි මේ අවස්ථාවදි අර පරාජයට පත් එච්ච පාන්ඩය සේනාපතිවරුන්ගේ නාමලේකනයක් කිව වගේම මේ ලංකාපුර සනවයා මූලික කරගෙන පරාක්‍රමබාහු රජවිසින් මෙයකු මේ පාණ්ඩය යුද ව්‍යාපාරේදි මූලිකත්වය ගත්ත අපේ සේනාංකාධි පපතිවර ගැත් අපි මතක් කරන්න ලංකාපපුර හැරුණුවි. ලංකරත්ක් හහිට හිිය හලි හිටබ සේනාකදි පතිවරු පලවෙෙන එක්කනා ලංකාපුරදේව බල නොගුල්ලන් එන්න ලංකාපුරදේව දෙවනිය ලංකා ගිරිසෝර අනිත් එක්කන ගෝකන්න කේස දහතු ලෝක මෙ වගේ න ගෝගනග මහල ගුුණල පැ ොල එතකට බලන් දෙෙගුල්ගේ අනන්නෙතාවන් ලංකා පුරදේව ලංකා ගෙරි සෝර . <taker -esque> කට ඒගොල්ලෝ මේ පෙනේ හිටියේ ජාතික වාත්සල්ලයක් ඇති අය හැටියට ඉති ඒවගේ නම් රාශ්යක් තියනෝ අපේ සේනාපතිවරු ගැන ඉතින් අපි මේ අයත් අපි සිහි කරන්න ඕන මේ අභිමානයක් ගෙනාපු අපේ සේනාංකා දිපතිවරු ගැන පාණ්ඩි රට යහපත් කරන්න එහෙත් හරි පාල්ලයක් පිටවන්ඩ අපෙන් ගිහිල්ල එහ දිවිපුද්‍යපු අපේ හෙලෙොත්ල ෝන තරගින් ෝනර එතකොට දැම් බලන්ට මේ මේක හරියට අධර සාමසාධ හමු දාවකක් ූ ලකාඩවෙල දැගින් අපේ රට වෙනුවෙන් අත්‍රාකාරයට ඉන්දිය ජාතිකයෝ දීපිදුහන ඒවාගේ අපේ අයත් මේ පාන්ඩි අනික මෙම රට කල්ලගඩ කියන ිය නවේද ඒ රජුට හිතවත් රජු යම්කි සාධරණය රකාරග සම් සාධක හමුදාවක් ම සාධක හමුදාවක්ම ගහිල්ල මේ කටයුත්ත කළේ ඉතින් ඇත්තෙම්ම මේ ලංකාපරට යුද්ධ ගෙනනක තර ලේසිුනෙත් නෑනුවන් මොකද පරකරම බහ රජුරන තමයි එකට මූුණ දෙඩ වුන දෙැ මේ පාන්්ඩය කට්ටියගේ දෙන්නෙක්නෙ කුල සරයි පරාක්‍රම පාන්්ඩය ඇත දැ පරක්‍රම පා්ඩක පැත්තට උදව් කරන්නන මේ ලංකාපුරගේ සේනාවගේ පරක්‍රමහුරජුරග සේනාව හි ඇත්තවශයෙන්ම ලංකාපුරට කුලසේකරට එරෙහිව ගෙනියන සටන යම්කිසි දුෂ්කරතාවේකට මූන පාන්්ඩ උනානක් මූන පාන්ඩ වෙච්ච කාරණය යිතිහාසික මූලාස්වල තියනවා එහේතුව තමයි ඒ අය යුද්ධට සහභාගි වෙච්ච ඒ තැත් කිය පැති දෙකක්තිනන්න කුලසේ කරග පැත්තයි පර පණ්ඩක පැත්නයි එතුර පරක්ක්‍රම පාණ්ඩෙක පැත්තේ අයන ලංකාපරට උදව කරන්න දෝ කරන්න ඇතුර ලංකාපොරට මේක උදවක් මේ සටන කරගෙන යනකොට මේ කරන්න දුස්කර වනේ අර පරාක්‍රම පාණ්ඩයක පක්ෂය හිටවා අය ලාබ සත්කාර ප්‍රයෝජනය තකා පිල්මාරු කිරීම නිසයි කියල වන්ස කතාව සඳහන්නවා ඒ ගැන සටනක් කරන්න ගියත් හරි පිල් මාරු කරනයක උවෙන්ෙන් අපිගේ මේගොල්ල වෙනුවෙන් අපිගේිය ඒ මේගොල්ල ගිල්ල පිල් මාරු කන සමහයට දැනද තැන් කුලසේ කරග පැත්ත ගත්තොත් අපට යම් කිසි ලාබ ප්‍රෝජනයක් තිේන කුල සේකරගේ පැත්වනු තල්ලස් සරෝම දීලව කර ර දිනාගන්න හරි හර මුලින්ම පරකම බරජර දක්කන පරක්‍රම පන්ි ට ුළල සේක ලවත් කියලා ලවත් කියල අල්ලග අලන පලහට විල පක්‍රපාන්ට රෙවේ ඇති සමමාන්යට ලංකාපුර දැන් ොහර ලක්කට පහරදෙන්ඩ මේආක්ොම ලැස්තු වෙලා දැන් හෙටවඋදේ අලුම යාම පහරදෙනවා කියරකොට සමහරට ඒකට රෑකග වෙලා හිටපුයි උදේ ග ොගේයන්න පුල මොදි දැලතින එක තරණ වෙනස් හැටින ඒ ඒඒඒ සතහන්වෙලම තියනවා ඉතිහාස ලංකාපරට මේ සටන ගෙනියන්ඩම් බැරි වනේ ලාබ ප්‍රයෝජනතකා පිල්මාරු කරනාය. පැත්ත හිටපු හින්ද කියල වැඩි පුර ප්‍රමාණය කෙශෝ හේවා මේ මේ සටන බොහොම විස්සරහට අරංගයා නමුත් කිසිම අවස්ථාවක මේ සටන නිසා රට ඇතුළේ දේශී ආර්ථිකයට කිසිම බලපෑමක් ඇතිවෙන්ඩ පරකන බහව රජර ඉඩදුුනෙ නෑ කෙනෙක් විවචනය කරන්නපුලා ඔගුල්ල යුද්ධද කරන අපි මේක මිලගෙවන්්ඩෝන කියලා නමුත් එහෙම එකක් උනේ නෑ එතකට මේ විදිහ ොහම ඉස්සර හට ගහිල්ලනවාන් රජ්ජුරු. ඒ යුද්ධ විය යුදධ ඉවරුණාට පස්සේ බුරු මේ තෙක්ක යුද්ධයක් කරගෙනගේ අයි වෙළඳාම සම්න්ධය ඇතුවවෙච්ච ප්‍ර්යක් නිරාකරණය කරගන්ඩ මේ වගේ අපිති මේ ඉදිගින්දකට යුද් යුද්ධ යුද්ධගනමකකේ නොමනාවක් නෑ නමුමත අපට මේ කියන දේවල්ලින් පේනවා පරක්‍රම බහු රජුරන්ගේ චරිතය කොයි වගේක්ද කියන එක විනිවිධ දකින්න අපිට හොඳ පුළුවන්කමක් මේ කාරණයදී මේ ඇැලිරගන්නඩ පොලුවන්කම තිබෙනවා. කොහොම හරි රජ්ජුරු බොහොම සාමකාමී කාලයක් ඉස්සරහට අරගෙනගිය ඒවගේ ඔහු රටේ අනන් නෙතාව. රට ඇතුළේ සංවර්ධනය ස්ථාවර කරාපමනක් නෙමයි රටේ ප්‍රතිරූපය. තාම ඉහලට නංවල ආසිාවේ ඉතාම ප්‍රබල රාජ්‍යයක් බවට පත්කරන්නට ඔහ කටයුතු කරපු බව අපිට පේනවා. එතකොට ඊට පස්සේ. රජුරුවන්ගෙන් පස්සේ. දේශපාලනය ලංකාවේ යම්කිසි අවුල් ජාලාක් බවට පත්වන හැටිය අපට පේනවා. ඒක තමයි මේ අපේ දේශපාලනය හදාරණ කොට අපි තේරුම්ගත යුත්තු ගම්්‍යතාව හැටියට අපි පෙන්නුම් කරන්න එකඇන්නේ කිසිය ආකාරයක දීර්ග, දීර්ග ස්ථාවරත්ත්වයක් තියෙනකොට්ට ඉර්ස ආපහුවේක අස්ථාවරත්වයකින් තමයි කැලවරවල ලැස අස්ථාවරත්වය පැවතිල පැවතිල පැවදිල පැවතිලා නැවතවරක් ඒ ස්ථාවර තැනකටේ නවති මේ මේ ගම්මතාවන් වෙච්ච ආකාරය හා එවැයි රට අධ්‍යේනය කිරීම අපට ඉතාම වැදගත්වෙනවා මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අධ්‍යේනය කරන වැඩකටයුත්තකද. එතකට කොම හරි පරක්්‍රබහු රජ්ජුරු කල්පනා කරගෙන හිටියා ඔුට හගෙන් පස්සේ කාඩද බලය පවරන්න කියෙන ද මොහු ඉතාම ස්ථාවර රජ්‍යයක්න ගොඩනැග හරි. එතකොට පරක්ක්‍රභහු රජුරන්ට දරුවෝ හිටියනෑ ඉතින් ඒකත් සමහරට දයිවූපගත්ත සිද්ධියක් වන්නට පුලුව අගේ දරුවු නැතිව. මේ නිසා පරක්‍රම්ඹ රජරු කල්පනා කරා මගේ පස්සේ මගේ රාජ්‍ය ම පවරන්්ඩඕන මගේ බාල නැගනියගේ පුතාට එනකට ඒ බාල නැගන ජීවත් ව බොද පරක්න රට ංගල තුන් දෙෙක් ට සොහ යුරෝ බ මත ඇති අප ප වැඩසටහන තනක වර රජ බහට පවල දු එක නැගැනක් කියලා තරම මේ බාල නැගනය කාලින්ගේ ජීවත් එච්ච බව තමයි අපට පේන්නේ මේ මොකද මේ කාල වෙනුට ඉතාම කාලින්ගයත් එක්ක තිබිච් සම්න්ඳධතාව අපට හොඳටම හැ එතකොට රාජාත්‍රී හ සිද වෙලා ද වෙලා ගන හො ගද පරක බෞරජ යන් වා ට යුතු ලි දේශත්ත කරන්නවා මේ පන්ඩි ේශක්තක යුද්ධ කරනවාරනවා ආරේ රමණ්්‍ය දේසයට පරද. ඒ ඉතින් ඔය වගේන ඒදේ ව්‍යෝහා සම්බන්ධතා ඒ ඥාති සම්බන්ධතා තමයි ඔහුගේ බලය ස්ථාවරතත්ත්වයකට ගේන්ඩ බල පෑවිත රජ්ජුරු හිතාමතාම තමයි ඉව කරඩට ඇත් අපි දැක්කන ජබහුගේ තොරොතුරු රැස් කරන්නඩ ගිහිල්ලා ඒවනුට හිලවට තිබ මගේ සොයුරේනය පාවලදීලා ඉතින් පවලදනයගන අප අද කියන පවල දීමන සරණ පවාද ධරණ පවාදීලා මේඒ තොරතුරුටකක්කහුරගත්තා තැන් කෙනෙක් අපි මේවා මේ හොඳද නරකද වැරදිද හරිද කියල කිය නේ ්‍යහාසිතුලළ සිද්ධවෙච්ච දේල් මේවයි තකොට ඒ වෙලාවිදි පාලකේ කැටිට හු රට වෙනුවෙන් තැකන කන පල ඔක්කම කළ රටවෙනුවෙන්ද බලට දන කෑදරම වෙනඒ දෙකම සමාන්තරයි රටහදන්ඩ නං බලය ෝඩන ඉති බලය ලබාගෙන් සහ බලය පාවිච්චි කරන ආකාරයනෝ තමයි ඉතින් පුද්ගලයා තිීරණය වෙන්න නොත් පරාක්‍රමවාාව ඉතාම අවංකව ඉතාම නිවැරද්දිව තමන්ගේ බලය ලබාගත්ත වගේම හිබලය රටේ හිතකර භාවි පින්ස යොමු කරා. එතර කෞද පල පරක්‍ර ෝ ර ත්තුමාගේ රාජ කාල වරු තිස්තුනක් කියෙලා සාමන්‍යෙන් පිළිගන්න ඇත ඉදසක් ගෙනන ති හයි කියලා. කෙස ති තිස්තුනයි කියලා කිවත්තේෙම තිස්තුන කාලා පරචේද තුළ දශකතුනනායි වුදු තුනක්. ඉතාම සාර්ථක ඔහුහි පාලනය අරගෙන ගියා අරගෙන ග අරගෙන ගයාා කියලබ පේනෝනහොන්තේක යට තියන සහර දේවල් ෙනැත් අපට කතා කරන්න පුළුවන් ඉදිරයේදී එතු ම කිව්වා නගි පුතාට ඔ දරුව නොහහිට පුොනිසා බාගිනය කියෑන්නේ බෑනක් බෑනට නංගිගේ පුතාර තමයි රාජ්‍ය පවරන්ඩ තීරණය කරේ ඔහු දෙවැනි විජයබාහුනමින් පරක්‍ර බහුර ජරකින් පස්සේ ම පලානික ෝගේ මුත්තත් විජේ භහු ජ බහුන දෙවෙනි විජයබාහු නමින් රජවුණම්. මේ හැබැයි අපට පේනවා පරක්‍රමබහු රජස්තුමා ජීවත්වන කාලේ අවසාන කාලයම බලය පිළිබඳ ලොක්කු අරබු දෙයක්. සමාජය තුළල තියන්කෙන සමාජ ගන මහජනයක් තුළ නෙමේ මේ බලයවට රොක්වලයින්න පිරිසින්න්නවාන දැ වැලගෙඩියක් එකදදුුණහමක වටඉන්න කටේගත්තින්නවා කෝදුුරුත්තින්නවා කක ප්‍රමාණය පරිමාණය ඉන්නවාන මේ ගොල්ලො අතර යම්යම් නොසන්සුන්තාව කටගත්ත බව අපට පේනවා එක හරි ඒැනර කාලින්ග දේශෙන් යාවගන්නාපු ඉදදී ඒකත්වෙඩ පුළුවන් වන්සකතා නොකන තව හේතුව නිසා වඩක් පුලුවන් මොකද හේතුව හෙම කියන්න දැන් නින් කෞුද පරක්ක්‍රම බහෝු රජුතුවාගේින් පස්සේ රජයට පැමිණි ඇතැම් රජවරු කියල තින විශේෂම නි්ෂංක මල්ල ඉසරහටේනවා ඔහු කියනවා පෙර රජදරුවන් විසින් අයබදුගෙන දෘස්ත කල ජනයාට එයා සහන දෙනවායි කියලා. එතකොට අපිට පේනවා පරක්‍රම බහර ජුර්ගත මේ කියන්නේ පෙරරජදරෝ මේ ආමේම ඕනම ට වැඩිය ටැක්ස් හලා ජනතාවට කරදරේ පීඩාවට පත් කලාය නිෂංගමල්ලයකනි දහස් කරනවා අයි කියලා. ය අපට තෙරුම් ගණඩ යෙනෙක දෙයක් තමයි සමහරීයට දකුණු ඉන්දියානු යුද්ධය අරගෙන යන්ඩහැම. රජජුරෝ මෙ මේහි ඔක්කොම සමෘධිමත් කරා කණ්ඩ තිබුණා ඔක්කොම තිබුණා. හැබැයි රජය විසි නායකළ බදු ප්‍රමාණය වැඩි ප්‍රමාණයකට දාණ්ඩ ඇති. එකතකොට නිශංගමල්ල ඒක තමයි පාවි්චි කරන්න. මෝද රජ්‍ය බදු කියන රටක් කරන්ගන්න ඉතාම ප්‍රයෝජනදේවලන්නේ ඔක්කොම කරන්න කලින් අපි රටේ බදු හරිට එකතු කරගන්නඩ පැනද. ඉති රජවුරුත්ය කළ පරාක්‍රම බාහුත් මේ ඔක්කොම හ පංකන් කළේ ඒ රාජ්‍ය බදුු. යම් කිසි මට්ටමකට පවත්තාගෙන ගහිලා. රාජ්‍ය බදු වැඩිරන අයක ලැකයන්නේ මිනිස්සූ. ඇද උඩෙඉන්න මනුසයට පයිං හලා බිමට දාලා බිමඉන්න මිනිහගෙන් බදු වැඩිපුරායිරණ එක නෙමේ අපේ පාලෙක ොහැමක ලේනෑ අපේ පාලක ෝකේ අඇද ඉන්න මනි හටතා පුළුවන්නන් හොඳ බි ච ද දන්න ලා ඒදකින් වැඩි දවායිරනය ඒක තමයි අපේ බදු ප්‍රතිපත්තිය හැටියට පෙන්න්නේ අපිටඒක අපි මේන පරක්න බහු රජතුමාගේ පැත්තාරගෙන කතා කරන නෙේ ඔබ පොළොන්න්නරටග කියියත් ඔබට පේන පරක්‍ර හුරජුරන්ගේ කොහොද බූතිමත් ාව කයි ද ක්ර හ ොම ර. හ ල්කනුවෝ දැක්කක් පේෙනවාන තුමාකරු ජලාශ ලංකාවපුරාතියන ජලාශ ටික දක්කහක් පේවාන ඉ නිසා එතුමා රටේ රටේ සමුෘදධය රට මිනිස්සන්ට කණඩ ොන්්ඩ තියනක මනිසුගේ වෛද්‍යකම ඇතුමත් හ ටලඒ දකට හුගක් දෙනට ඉල්ල තිබුණන ලිලා අප හිමන්ත යිදතුමා මාත රෝහල මෙල්ලකවතිින් බගක්කවල තිබුණ අයිති හුඟක් දෙනායකට ප්‍රශංස කරල තිබුණ මේ මොක දිිමන්ත හුගක් වෙලාට අපිර දෙවල් බලාගෙන දලා නියම වෙලාට නියම දහසි දිිපත්කර යිදහසක් දම්මත් හ ඳ නූතන වයිද විද්‍යාත්ම කාරයට පැහදිලික ලවන ඉතින් ොම ස්තුති මන්ත මේ ඉති මේවාගේ මහජනයාට ලොකු සේවයක් කරලා සුභසාධනය හදලා එහම කරලා තමයි රජ්ජුර බදුු අයකරේ එතකට සමහර විට දැවි කොච්චර හොඳගරත් හොඳකරණය පරදින වෙලාවලතිය ර ප්‍රතික්ෂපරන වෙලාව යනවා ඉති පරාක්‍රම බව රජුර ගොවිතරන් මෙම කරගෙන ගියත් ඔහු සමහට ැඩිවෙන්නඩ ඇති දඩි ප්‍රතිපත්තියකති ඉන්න තිම හිට වැඩ කරම හි කර කරන හිට එතකොට සතුරන් විදධමත්ත ඇතිවීම තාම ස්වභාවිකයි එතොට රජ්ජුරුවන්ට පක්ෂපාති නොවන කණ්ඩායම්කුත් ඉන්ඩ ඇති එ නොපෙන්වා ඉන්ඩ ඇති ල්ලු යට ගි තියෙනවානේ එතකොට මේ පරක්‍රම්බව රජුවනගේ අවසාන කාලයනකොට ඊළංඟ බලය ලබාගන්නේ කොහොමද කියන එකම්බන්ධය විධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වඩ ඇතිහරිඒ අපට පේනෝ ඇති කිය අපි අනුමානයක් ඇති කර අපේ හිතවත් ප්‍රේක්ෂක අමාරදදාන න මේ ශ්‍රෝකය අමාරදදාන ොනෙ මේ මොකද පලවෙනි විජයබාහකි අ දෙවන විේ බහ කියලා රජවුණනාන පරක්‍රම්බවරජවන නංග පුතා කාලිගේ හිටපු එතර මෙයා පරජවෙච්ච ගමම් අර්බුද ඇතිවට පටන්ගත්තා ඊට පහුවෙෙන් ඉඳලා ජච දවසේ පහුවෙන් දෙෙන්දල කලකෝලාහල් ඇතිවන්න පටන්ගත්ත. හැබැයි නුවන් ඇයි වෙලා වෙහිටිය එක්තරා රාජපක්ෂික නිලධාරිය ඇමතිවරයෙක් ඔහගේ නම විජයනාවන් තැන් කියෙලා සඳහන් වනි විජය විජයක පෙන් ඇතිහගේ ෙනම.ඒ විජය කියෙන ඇමතිවරයා ඉදිරිපත් කෙලා මේ ගැටුම් මරෝම ඔක්කොම සමතයකට පත් කරලා මේ නැවතත් ප්‍ර දෙවනි විජේබාවට සිංහසනෙන ඉඳගන්්ඩ අවස්ථාව සලස්සල දුන්නා හි ඉතිහාසය අපට පෙන්නල දෙනවා මේ පුටුවලින් වැටිච්චාය නැත පුටුවලල් වාඩි කරන්ඩ කැපවෙච් ඇමතිවරුත් හිටියයි කියලා හරිහි දැ මේ කතාවරගෙන ඒල් ආය හිටප ඇමති වරන්ටරරි ඉන්න ඇතිවරුන්ටරි ඇමතිවරු වඩ ලාපොරත්ති ඉන්න ඇට හරි මේ පුළුවන් ආයත් පාලිමිහින්දය කතාගරට අපිට එක කිසිීම අපි ඒ ගැන කිසිම අවුලක්නෑ හෙම වෙනවානන්තමයි හොඳ අපි හ ලබන සතිය හම්බේමු ලබන සතියත් මේ වගේම රසවත් ඉතිහාස තුරුතුරුත් එක්ක මහාචාරි රාජ්වම දෙවයන් සමඟ ඔබ හැම කෙනාටම ආයු බෝවන් අර අප සෙවන්ඩ සීගිිය වැඩට සරහ පිළිවඳ වීඩියෝ ඉල්ලු පායට අපි කරපු ගක්නේ අපිත්ක ගියක් කෙනෙක් කරපු එකක් මෙන්න මේ කොටුවෙන් බල්ලාගන්නඩ අවස්ථාව තියෙනවා ඒකත් බලනම අදදට සමුගන්න හරි ඒනන් අපි වාහගෙනන්න අයටත් අයිබෝන් සුබාත්‍රයක්ක් ඔබහැමකිෙන ට.